ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී විධායක ජනාධිපති ධූරය සම්බන්ධව වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය වටා අසීමාන්තික බලතල ප්‍රමාණයක් එක් රැස් වෙලා තිනවා. එතෙන්දී අපි කතා කරනවා සංවර්ණ හා තුලන ක්‍රමය ගැන. මට ප්‍රශ්නයක් තියෙනවා ජනාධිපතිතුමනි, වර්තමානයේ මේ සංවර්ණ හා තුලන ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අදාළව නීති අනාගතයේදී සම්පාදනය වේවිද? සහ මේ සංවර්ණ හා තුලන ක්‍රමය පිළිබඳව ඒ මගින් ජනාධිපතිතුමාගේ බලතල සංවර්ණයට ලක්වීම සම්බන්ධව තියෙන නීති සම්බන්ධව ඔබතුමාගේ අදහස් මොකක්ද කියලා? පාලනය කරන ක්‍රමය එකක් තියෙන එංගලන්තෙන් ගෙනාවේ කැබිනට් ක්‍රමය. අගමැතිවරයයි කැබිනට් මණ්ඩලයයි. දෙවනුව තියෙන්නේ ඇමරිකාවෙන් ගෙනාව ජනාධිපති විධායක බලතල තියෙන ජනාධිපතිතුමාට. නමුත් ව්‍යවස්ථාදායක බලතල තියෙන්නේ ව්‍යවස්ථාදායකට සමවිත ජනාධිපති එක පක්ෂකින් ව්‍යවස්ථාදායක තව පක්ෂ. තුන්වෙනේ තියෙන ස්විස් ක්‍රමය. ස්විස් පාර්ලිමේන්තුවෙන් හත් දෙනෙක් පත් කරනවා ෆෙඩරල් සභාවට, ෆෙඩරල් කවුන්සිල්. ෆෙඩරල් කවුන්සිල් එක තමයි විධායක සභාව. විධායක බලතල තියෙන්නේ ෆෙඩරල් කවුන්සිල් එක. ඉතින් ඒ හත් දෙනා පත් කරන්නේ පක්ෂානුව. දැන් සම්ප්‍රදායක් තියෙනවා ප්‍රධාන පක්ෂ දෙකට දෙන්න ගානේ දෙනවා, අනික් අයට එක එක ගානේ දෙනවා. එහෙම තමයි පක්ෂ පහක් නියෝජනය වෙන්නේ. ඒ අය පත් කරයන් පස්සේ ඒ අයට පුළුවන් සාකච්ඡා කරලා කොහොමද මේ දෙපාර්තමේන්තු හත බෙදාගන්න කියන එක. ඒත් ඒ අය එකට එකතු වෙලා තමයි විධායක බලය යොදවන්නේ. කැබිනට් මණ්ඩලයේ වාගෙමයි කැබිනට් මණ්ඩලයේ අගමැතිතුමාට අයිතිය තියෙනවා ඇමතිවරු පත් කරන්න අයින් කරන්න. මේකේ ඒ අයිතිය නැහැ. පාර්ලිමේන්තුවෙන් පත් කරන්නේ. ඉතින් ඒ අය ඉන්නවා අවුරුද්දට සැරයක් එක්කෙනෙක් සභාපති වෙනවා. එයා සභාපති වුණාම එයා තමයි රටේ ජනාධිපති. එතනින් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒකයි ස්විස් ක්‍රමය. ඊළඟට තියෙනවා මෙතන තිබුණ එකක්. මම දැන් කී දෙනෙක් දන්නවද? ඩොනමෝ ක්‍රමය. ඩොනමෝ සාමි ලංකාවට දීලා මෙතෙන්ට ආවේ අපිට තිබුණා 50ක් 50 දෙනෙක් 50 ගානක් විධායක කොමිටි හතකට බෙදුණ හැම එකේම 50ක් හිටපු නිසා 7 දෙනෙක් හිටියේ. එක්කෙනෙක් හිටියේ මෙතන කථානායක හැටියට. ඒ 7 දෙනාගෙන් එක්කෙනෙක් සභාපතියට තේරුවා. ඒ සභාපති තමයි ඊට පස්සේ ඇමති හැටියට දිවුරුන්දු. ඒ ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක් සභානායක හැටියට තෝරාගත්තා. ඊට පස්සේ ආණ්ඩුකාරතුමා තවත් 3 දෙනෙක් පත් කරා ප්‍රධාන ලේකම් හැටියට, නීති ලේකම් හැටියට, මුදල් ලේකම් හැටියට. ඉතින් මේ 10 දෙනා තමයි ඇමති මණ්ඩලයේ. 10 දෙනාගෙන් ප්‍රධාන ලේකම් ආණ්ඩුකාර පත් කරන එක්කෙනා තමයි සභාපති. සභානායක තමයි උපසභාපති. ඉතින් මේ මණ්ඩලයේ රැස් වෙලා තමයි තීරණ අරගත්තේ. ඊට පස්සේ ලෝකයාව ප්‍රංශ ක්‍රමය. ප්‍රංශ ක්‍රමයෙන් තමයි ජනාධිපති පත් වෙන්නේ ජනතාවගෙන්. ඒ ජනාධිපති සමග පාර්ලිමේන්තුව පත් කරන අගමැතිවරයයි කැබිනට් මණ්ඩලෙත් මේ මාර්ගයෙන් ක්‍රියාත්මක කරන්නේ. ජනාධිපතිගේ පක්ෂය හරි යාට පක්ෂය ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඒ බලයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ ජනාධිපති. විපක්ෂයේ ඉන්නවා නම් ඒකේ කේන්ද්‍රස්ථානය වෙන්නේ අගමැති. මේ ක්‍රමයේ තමයි බොහෝ දුරට අපි ලංකාවේ ක්‍රියා කරලා තියෙන්නේ. මේ දෙකම අපි එකට එකතු කරගෙන. සමහරු කියනවා මේක ඉවත් කරන්න ඕනේ කියලා. මේකේ අඩුපාඩුත් තියෙනවා. මම කියන්නේ ඒකේ වාසිත් තියෙනවා. ඒ දෙකම බලලා තමයි තීරණය කරන්න තියෙන්නේ. ජයජයවර්ධන මහත්මයා ජනාධිපති වුණේ නිසා විශාල වැඩ කොටසක් අපිට ඒ කාල සීමාය කරා. මහවැලි හැදුවා. කොහෙන්ද මෙහෙම විශාල ව්‍යාපාරයක් ගත්ත? සමනල හැදුවා. ලුණුගම් වෙහෙර හැදුවා. කෝට්ටේ අගනුවර කරා. වෙළඳ කලාප දෙකක් ආරම්භ කරා. අවුරුදු 11ක කාලය තුලදී යුද්ධයක් කරන ගම ඒක කරේ. ප්‍රේමදාස ජනාධිපතිතුමාට පුළුවන් වුණා අවුරුදු 3කින් විතර ඇඟලුම් කර්මාංශාලව 200ක් දමන්න. අන්න ඒකත් තියෙන බලතලවලින් හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. අනික මගේ මතේ නම් මේක නොතිබුණා නම් අපි මේ යුද්ධ දිනන්නේ නැහැ. ඒවල බලාපොරොත්තු වුණේ මේ රටේ අවුලක් වෙලා ආණ්ඩුව කඩාවැටෙයි කියලා. ජනාධිපතිවරයෙක් හිටපු නිසා එක සැරේම විධායක බලය ගන්න අමාරුයි. එයාගේ අතේ තියෙන්නේ. ඉතින් ජනාධිපතිතුමාට ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. යුද්ධේ කරන්නත් ඒක ඕන වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ බලය තිබුණ නිසා තමයි හමුදා යොදවන්නට අවස්ථාව ලැබුණේ. ඒත් ඒ බලය නියම ලෙස පාවිච්චි කරන්න අපේ යහපාලන ආණ්ඩුවක ඒක සිදුවුනේ නැහැ. ජනාධිපති එක පැත්තකට ගියා, අපි වෙන වැඩ කටයුතු කරා. මේකෙත් අරගලයේ තිබුණ අවස්ථාවෙත් ජනාධිපති ක්‍රමයේ නිතා ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් වුණා. හුඟක් අය මට දොස් කියනවා. ඒත් එවලේ කවුරුවත් හිටියේ නැහැ අගමැතිකම බාර ගන්න. මේ කැමැත්තෙන් ගත් එකක් නෙමෙයි, යන ගමන් හොයාගත් එකක් වගේ. වෙන කවුරුවත් ගන්න නැති නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමා නැවට නැගලා තිරුකුණාමලයට යනකොට සමහරු කයි විපක්ෂෙක ඉල්ල රස් වෙන්න කියලා. මං කිව්වා ඉස්සෙල්ලම මෙතන ඉන්න ඕනේ බහුතරයක් තියෙන වෙන එකයක්. මං කිව්වා ඊට වඩා දෙවනි විශාල ප්‍රශ්නය දැන්
මට නිකං අස් වෙන්න බෑනේ. මං ලියුමක් ලිව්වත් මං ගිහින් ජනාධිපතිට දෙන්න ඕනේ. ඉතින් ජනාධිපති නැවක යනවා නම් තිරුකුණාමලේට, ඊට පස්සේ ඇවිල්ලා මාලදිව යනවා නම්, ඉතින් එහෙනම් මේක අරගෙන පාර්ලිමේන්තුවේ පස්සේ සිදුවෙයි. එතුමා ඉවත් වුණේ නිසා මං මේ ඒක අරගත්ත. නැත්තම් බලන්න කවුරු හරි බල කළා මම අයින් වුණාන. මම ගෙදර පිච්චුවා කියලා මං අයින් වෙලා කරන්නේ නැත්නම් ඒතර වෙන කවුරු හරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පිට මේ බලය ගන්න. ඒකයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි කොහොමද ජනාධිපති වෙන්න එකට යනවා? කවුරුවත් දැන් කියලා නැහැ ජනාධිපති ක්‍රමය අහුසි කරනවා කියලා. ඉන්න අපේක්ෂක ගණනාවක් ඉන්නවා. එක්කෙනෙක්වත් කියලා නැහැ. මම හිතන්නේ අපි අලුතෙන් මේකට තව කොහොමද පාර්ලිමේන්තුව ශක්තිමත්ක අතකින් ජනාධිපතිගේ බලතල ගණනාවක් පළාත් සභා 9කට ගිහින් තියෙනවා. තව කොටසක් ස්වාධීන කොමිෂන් වලට ගිහින් තියෙනවා. තව කොටසක් කොහොමත් පාර්ලිමේන්තුවේ අපි අධීක්ෂණ කාර්ක සභා යොදලා තියෙනවා. මුදල් බලයට විශාල මේවා අරගෙන තිනවා. දැන් තවත් ක්‍රියාත්මක කරගෙන යන අලුත් කෙටුම්පත් 3-4ක් ගාවහම ඒ නිසා ජනාධිපතිගේ බලය එතනින් සීමා වෙන්න යනවා. අපි දැනගන්න ඕනේ ඒ ජනාධිපති වග කියන්න ඕනේ නීතිමය සම්මත කරගන්න. දැන් අලුත් ආර්ථික පරිවර්තන පනතේ පළවෙනි ඡේදේ මේකයි තියෙන ආර්ථික මූලධර්ම දාලා ආණ්ඩුව කියන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද අවුරුදු 4ක අපේ සැලැස්ම? ඒක අවුරුද්ද අවසානයේ කියන්නේ මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණාද නැද්ද? නැත්තම් හේතුව මොකද්ද? අන්න එහෙම අපි හැම අංශයකටම ජාතික ප්‍රතිපත්ති දියලා දානොන පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් අපි ඒ අනුව තමයි දැන් බලේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. දැන් කරු ජයසිර මහත්මයා යෝජනා කරලා තියෙනවා ජන සභාව. ඒවත් හොඳයි. මම නම් හිතන්නේ ඊළඟ සැරේ අපි ඒක නීතිගත කරන්න ඕනේ. තවත් දේනවා, නීති දෙකක් වෙනවා. විමෙන්ස් එම්පවර්මන්ට් බිල් ඇන් ජෙන්ඩර් ඉක්වලිටි.